sake kadavasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa asata sak ekadavasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa hippala pe mal tutila pani moranawa mulu lokema sana keliyak vela danenawa සමහරු දුක් වෙනවා ආහිමි වීම දරා ගන්න බැරිව අඬනවා හිතිය ගමන් තව ඇසකට ඇස හමු වෙනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිඟැස්සෙනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිඟැස්සෙනවා බලන්න තියෙන හදිස්සිය. යමු යමු. ආන්ටිලා නෙමෙයි ආන්ටි ආන්ටිගේ දුවයි. කෝ අම්මලා නැද්ද? ආන්ටි මේ අම්මලා කියලා මහ ගොඩක් නැහැ. එක්කෙනා ඉන්නේ. පොඩ්ඩක් වාඩිලා ඉන්නකෝ. මං ගිහලා කතා කරන් ඉන්න. වාඩි වෙ. කියලා කට ගන්න උනේ නෑ. ඩැඩි එක්ක ආවරන් ඉවරයි. ඇයි මොකටද ඩැඩි එක්ක එන්නේ? නෑ ඉතින් ඩැඩි එක්ක ආව නම් මම මීය වගේ ඉන්නවනේ. මේ ළමයෝ මම මේ ආවට ගියාට කියවනව නෙමේ. මම බැලුවේ සඳචායාගේ දැනුම කොහොමද කියලා. දැන් බලන්න මිහිඳු හාමුදුරුව ලංකාවට වැඩියම දේවානම්පියතිස්ස රජුරුවන්ගේ දැනුම පරීක්ෂා කළේ කොහොමද? අඹ ගහගෙන අහලා. අන්න එනවා. අනේ දුව. කොහොමද? අක්කේ කොහොමද? අනේ කෝල් එකක් දීලා එන්න තිබුණානේ. ඔයාලගේ මගේ නම්බර් එක තියෙනවනේ. මේ උදේ නංගි දෙතුන් සැරයක් ගත්ත වෙලාවේ කියන්නත් තිබ්බනේ. නෑ 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 ඉතින් ලොකු කලබලයක් හදිසියක් නෑ. මේ පංකජ පුතාට මේ අතට බෙහෙත් කරනකොට මට මේ එන්න හදිසි වුණානේ. ඉතින් ඔන්න අපි ලෙඩා බලන්න ආවා. ආ
හැබැයි ඉතින් මුකුත් ගේන්න නම් බැරි වුණා. මොකද මේ දවස්වල මගේ හස්බන්ඩ් ගෙදර නෑ. ඉතින් මේ හස්බන්ඩ් නැතුව මට ඔය පුරුදු නෑ. මෙයා මේ තැන් තැන් වල බැහැ බැහැ ඔය එක එක දේවල් ගන්න එක මට නිකන් බෑ බෑ වගේ නේ. ආනේ ඒක මොකද්ද? අපේ ළමයට එහෙම අසනීපයක් නෑ. මේ පොඩ්ඩක් අත ඇමෙට්ටි වෙලා දන්නේ නැද්ද ඉතින්? සයිකල්ම පදිනවනේ. දැන් කෝ පංකජ පුතා බෙහෙත් දාගෙන ආව නේද? මේ ඉන්නවා කාමරේ. ඉතින් දු මේ සඳ ඡායද්වත් එක ගිහිල්ලා පංකජ අයියෝ බලන්න. ඔයා හරි හදිස්සියෙන් හිටියේ. මේ දවස්වල ගොඩේ ගෙදර නැති නිසා කැබ් එකක් දාලා අපි දෙන්නම වෙව්ව මෙහාට. සඳ නංගි වෙක්කන් යන අයියෝ බල. කිස්සු දාන්නේ. එහෙම කෙල්ලොන් එක්කන් යනද කොල්ලොන්ගේ රූම්ස් වලට? මම කියනවාද මන්දා. කලබලයක් නැහැ. අයියට කියන්නකෝ මම ඇවිල්ලා ඉන්නේ කියලා. එතකොට එයයි. එක්කෝ මේ යංකෝ මං එක්කන් යන්නම් අයියා ඉන්න තැනකට. කෝ මහත්තයා ගෙදර නැද්ද? එයා වැඩනේ. වෙලාවට වම් මත කැඩුනේ. දකුණු අත එහෙම කැඩනා නම් තේ බොන්න වෙන්නෙත් නෑ, බත් කන්න වෙන්නෙත් නෑ. කැඩෙන්න ගියේ දකුණු අත තමයි. මං ඒක ඇදලා වම් වම් මත දැම්මා. ඇත්තද? චාරුනි මොනවදනේ මේ කියවන්නේ? මේක මේ හැමදාටම කැඩිච්ච අතක් නෙමෙයි. මේක සතියෙන් දෙකෙන් හොඳ වෙනවා. එහෙමනම් ඉතින් කමක් නැහැ. මම බැරුව ඉතින් ඔහොම තියාගෙන කොහොමද පෝරුවේදී ඇඟිලි බදින්නේ? අත මෙහෙක් කරගෙන බදින්නේ බෑ. මම මාසිකෙන් බදින්නේ නැහැ. අයියේ ඒ පොඩක් එන්නකෝ. කොස්සියටම එක්කන් ආවා. රමේෂි, ඔයා මෙහෙ? පංකජ අයියාගේ අතට බෙහෙත් බඳිනවා කිව්වා මිසක් කෝල් එකෙන් හරි විස්තරයක් දැනගන්න බැරි වෙච්ච නිසා මම ඉත කියලා මම බලලා යන්න මාවා. නෑ මේ අතට එච්චර අමාරුවක් නෑ. අපි ඇතුළට ගිහලා කතා කරමුද? මෙතන කුස්සියනේ. කමක් නෑයි. මමී එක්ක ආවි. ඩැඩි පොඩ්ඩක් එළියට ගිහිල්ලා. අපරාදේ මං ඔයාට කෝල් එක දෙන්න හිටියේ මේ අතේ බේත් දැම්මට පස්සේ මට පොඩ්ඩක් නිින්ද ගියා. ඒකයි කෝල් එක දෙන්න බැරුණේ.
අය මාත් එක්ක තරහද? තරහ? ඒයි. මම මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ. මම මොකට තරහ වෙන්නේ? ඔෆිසර් නැතුව නැවතුනේ මේ පුතා ડોක්ටර් කවට එක්ක යන්න ඕනේ නේද? අපේ ලක්ෂ්මන් දිතින් දරුවෙක්ට මුකුත් වුණා කිව්වොත් ආයෙ වෙන දෙයක් නැහැ. අපේ ගොඩෙත් එහෙම තමයි. දැන් ඔය මගේ දුව මේ ට්‍රිප් එක ගිය දවසේ ගොඩේට ගිහිල්ලා මේ වැඩ කරගන්න හිතර නිදහසක් නැහැ කියලා ආයෙත් හැරිලා ගෙදර ආවනේ. මිස්ටර් ගොඩලිය ඇද්දට නම් එක්කෙනයි. මෙයාට ඉතින් දෙන්නේ නේ. ඒක ඇත්ත. දැන් ඉතින් පුතාට කොහොමද සිංහල වැදගත් නේද කරන්නේ? ආව් මේ හැටියෙන් ප්‍රශ්නයක් නැහැ. ඔක සත්‍යයක් දෙකක් යද්දී ඇරලේ දැන් මට හිතා ගන්න බැරි මේ උනේ කොහොමද කියලා කවුරුත් දන්නේ නැති. ආ පුතා කිව්වේ නැද්ද මොකද්ද උනේ කියලා? ඇතර මොකද්ද උනේ? නෑ නෑ මං කිව්වේ ඉතින් මොකද්ද උනේ කියලා දැනගන්න වෙන්නේ එයාගෙන්මනේ. ඒ එයාගෙන් මෙපැයි ඒක අහගන්න ඒකයි. එයාට මොකද්ද උනේ කියලා එයාටවත් හිතාගන්න බැරුවයි. මොනවා වුණත් ට්‍රිප් එක ගියේ එක නම් හොඳයි. අපේ දුවගේ හිත ගොඩාක් වෙනස් වුණා. පංකජගේ අත ඩැමේජ් වුණා කියලා දැනගත්තට පස්සේ අපේ දුව ගොඩක් අවුල් වුණා. මං හිතන්නේ දෙසරයක්ද කොහෙද මෙහෙට කෝලුත් කළා. ඊට පස්සේ මට කිව්වා අනේ මම අපි පංකජ අයියෝ බලන්න යමු කියලා. ඒකෙන් ඉතින් මේ තකහණියම අපි මෙහෙ ආවේ. මොනවා වුණත් මට නම් හරිම සතුටුයි මගේ දුව මේ තරම් පංකජට කිට්ටු වුණ එක ගැන. අපිටත් එහෙමම තමයි. පංකජට අපි ඔය ට්‍රිප් එක යන්න දුන්නේම ඔය දෙන්නට දෙන්න හරියට අඳුරගන්න ඕන නිසා. කට්ටිය බර කතාවක් වගේ. ගේ ඇතුළට ගියා ගියාමයි තාම නැහැ. ඔන්න ඒ කතා කරන් දෙන්න. මොකද කතා කරලම තමයි ඒගොල්ලෝ විතර අඳුර ගන්නෙ. ඔහොම පොඩ්ඩක් කතා කරා කියලා මේගොල්ලන්ව අපිට අඳුර ගන්න පුළුවන්ද? නේද අක්කේ? ඒක ඇත්ත. මිස්ටර් ලක්ෂ්මන් පිරිමිම අඳුරගන්න එක ලේසි නෑ. හැබැයි මම නම් අහලා තියෙන්නේ ගෑනුන් අඳුරගන්න එක තමයි ලේසි නැති කි. මිස්ටර් ලක්ෂ්මන් මේ නදීකව ගානට අඳුරගෙන තියෙන්නේ. මා වඳුන ගත්තාම හොදට මැති. වෙන වෙන අය වඳ ගන්න ඕනත් නැහැ. අර දැන් කතා කර කර ඉන්නේ දැන් මුකුත් දෙම සංග්‍රහයක් නැද්ද? මුදල් ඇස් ගන්න. මේ මේ මිස්ටර් ලක්ෂ්මන් අපිට කිසි දෙයක් එපා. අපි දැන් යනවා. අනේ අක්ක එහෙම කොහොමද? මොනව හරි කාලා යන්න ඉන්න ඕනේ. මේ නදීක කෑම හරි රසයි. ආ ඔය අඳුරගෙන තියෙන්නේ. ඒකනේ වැදගත්. හයික නෙමෙයි. දැන් ළමයි දෙන්නට දෙන්න දන්න එකේ ඒක අඳුරනවනේ. අපි ඉක්මනින්ම දිනයක් දාගමු නේද මේ වැඩේට. ඒ වුණාට මේ මංගල්‍ය කෙරෙන්නේ නැහැ. මට කොල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබුණා තමයි. හැබැයි අපි දෙන්නට එහෙම හම්බ වෙන්නවත් විදියක් තිබුණේ නැහැ. ඒ සම්බන්ධෙට මමීල කැමති වුණෙත් නැහැ. ඒ නිසා මම ඒක නැවැත්තුවා. ඒ නැවැත්තුව තරහට තමයි එයා පලිගන්න හැදී.
එහෙමයි. ඔයාට සම්බන්ධය තිබිච්ච හින්දා නෙමෙයි මම මේ වෙඩින් එකට බෑ කිව්වේ. කොහොමත් ඒක කරන දෙයක් නෙමෙයි පංකජයි. මං කොහොමද ඒ වගේ නරුමෙක් එක්ක ජීවත් වෙන්නේ? කවදා හරි දවසක තරහ ගිහින් එයා මටත් ඔය වගේම සලකුවා. ඒක ඇත්ත. හරි. මොන දේටත් කලින් අයියා සනීප වෙලා ඉන්නකෝ. මගේ හිතට හරි නෑ. මං හින්ද අයියාගේ අත තුවාල වෙච්ච එකට. එහෙම දෙයක් නෑ. ඔයා හරි හොඳයි අයියේ. මං ඊයේ ඉඳලම කල්පනා කරේ ඒක ගැන. මම නෙමෙයි මේ මං හිටිය තැන වෙන කෙනෙක් හිටියත් ওই දෙයම තමයි කරන්නේ ඉතින්. ඒක විශේෂත්වයක් නැහැ. ඔයාට ගර්ල් කෙනෙක් ඉන්නවද? මට කියන්න බැරි දෙයක් නම් කමක් නැහැ. නෑ එහෙම සම්බන්ධයක් නැහැ. කවුරුත් ඉඳලත් නැද්ද? ඒ කියන්නේ මේ අප්පච්චි ගොඩක් සරයිනේ. ඉතින් ඒගොල්ලෝ හොයලා දෙන කෙනෙක්ට මං කැමති වෙන්න හිටියේ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. අප්පච්චිලා හොයලා දුන්නේ මාවනේ. නේද? ඒත් වාව් මට කැමැත්තෙන් හිටියේ නේ. ඒ ඉතින් මං අර ඩේමියන්ව බඳින්න හිත හිත හිටපු හින්දා. හැබැයි දැන් එහෙම එකක් නැහැ. විතර ගියාම මෙයාගේ කේරමේ නියට ඉඳන්නේ. මිතු පොඩක් අටවහගෙන ඉන්නවද? දැන්වත් කියන්න පුළුවන්ද මොකද්ද විස්තරේ කියලා? ඊයේ යා ට්‍රිප් එකක් ගියා. ඒක අපි දන්නවා. ඒක පරණ නිවුස් එකක්. දන්නවා. ඔව්. පංකජ අපිට කිව්වනේ. එතකොට පංකජ ඔයගොල්ලොන්ට කිව්වද පංකජ ට්‍රිප් එක ගියේ එයා බඳින්න ඉන්න කෙනත් එක කියලා? බඳින්න ඉන්න කෙනා මෙන්න මෙයා නැට පාගගෙන. පංකජ බඳින්න ඉන්නේ රුමේසි කියලා කෙල්ලෙක්ව. එයා ට්‍රිප් එක ගියේ බයික් එකේ ජෝඩු දාලා. පාදරේ වෛරේ තියන්නේ කෙස් ගහක වෙනසක් කියනවනේ. උඹල එක කඹයක් කරා. මෙයා පංකජලගේ තරහකාරයෙක්ද කොහෙත් හරි? තරහයි තරහයි. පංකජ මගේ එක තරහයි නම් පංකජ මගේ ජිම් එකට එයිද?
මෙච්චරකල් පංකජේ කසාද පරක්කුනේ රුමේෂ දුව අකමැති උන් නිසානේ. ඔව් මං එයාගේ තාත්තා. මොකක්? ඇක්සිඩන්ට් එකක්? මුක්කේක දාපු බහිර වේක් එළියට එනවා කියන්නේ තියෙන තරහට අපි සේරගෙන පලිගන්නවා කියන එක. බෑ 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 බෑ. මටයි ගොඩේටයිත් හොඳ වෙඩින් එකක් ගන්න බැරි වුණ එකේ ඇරියස් එක කවර් කරන්නේ ඔයාගේ වෙඩින් එක අරගෙන තමයි.